පසුගේ වසර හතරමාර තුළදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබාදුන් නිවාස සඳහා මේ දක්වා ඉඩමට අදාළ හිමිකම් ඔප්පු නොමැතිවීම නිසා එම නිවාසවල පදිංචිකරුවන්ට ණය පාසුකම් ලබා ගැනීම, දරුවෙකු පාසලට ඇතුළත් කර ගැනීම වැනි කටයුතු දුෂ්කර වී තිබේ. ඒකට හේතුව තමයි මේ ගම්මාන වැඩසටහන් ක්‍රියාත්මක කළේ ණය හෝ ආධාර මුදල් ලබා දීලා. වාරික මුදල් ගෙවා අවසන් කළ තැනැත්තෙකු මෙතෙක් වාර්තා වී නැහැ. අනිත් හේතුව තමයි නිවාස ඉදි කරලා තියෙන ඉඩම්වල අයිතිය හිමි ප්‍රාදේශීයකම් කාර්යාලයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වැවිලි සමාගම් යන ආයතන විසින් ඉඩම් විධිමත් පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දීලා නොමැතිකම. ස්ථාවර නියෝග අනුව අගමැතිතුමා විපක්ෂ නායකතුමාට අවස්ථාව දෙනවද? ගරු අගමැතිතුමාගේ අවසරය අනුව මට අවසර දෙනවද ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න? හලා තියෙන්නේ අනුරාධ ජයරත්න මැතිතුමා. ඉතින් එතුමාගේ අවසර ගන්න වෙන්නේ මගෙන් නෙවෙයි. විපක්ෂයේ නායකවරයා හැටියට මම අහපු ප්‍රශ්නයට පිළිතුරු දීමට ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රතික්ෂේප කරයි කියන එක සටහන් කරා. වැඩිලා තියෙන්නේ විපක්ෂ නායකතුමාට උගන්වන්න දෙනවා මේක ස්ථාවර නියෝග ඉස්සෙල්ලා. 2005 ලැබිච්ච වරවට අපි මීරිගම කුරුණෑගල පාරේ කිලෝමීටර් 38ක් හදලා තියෙනවා. ඉතුරු කිලෝමීටර් 2 කෙරුවොත් පෑයෙන් යන්න පුළුවන්. කුරුණෑගලට පෑය දෙකෙන් යන්න පුළුවන් මහනුවරට. ඉතින් මේක ඉවර කරන්න. තුංගන අධියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 34ක ප්‍රමාණය 2009 වර්ෂයේ අවසන් වන විට පවා ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමක් සිදු කර නැමැත. මේ නිසා පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ආරම්භ කිරීමට නොහැකි විය. මම අහන්නේ මේ මීරිගම දක්වා කොටසේ යම් ප්‍රමාණයක් පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම් වෙත පවරා දී තිබුණා. එම කොන්ත්‍රාත්කරුවන්ගේ යම් ඉදි කිරීම ක්ෂේත්‍රය සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් තමන්ට අදාළ වැඩ කොටස අවසන් කොට තිබෙනවා. නමුත් එක් කොන්ත්‍රාත් සමාගමක් තිබෙනවා. ඒ සමාගම අදාළ වැඩ කොටස අවසන් කොට නැහැ. ඒ දයා කන්ට්‍රක්ෂන් සමාගම. දයා ගමගේ කන්ට්‍රක්ෂන් කියලා ආයතන දීලා නැහැ. ඒ අදාළ සමාගම ඔලිම්පස් සමාගම. ඔබතුමාලා මේ වගේ ඇමතිරුන්ට තමයි කොන්ත්‍රාත් දුන්නේ කාලේ. ඉතින් ඔබතුමාලගේ ආන්නේ අපේ කාලේ බිලියන 2.5ට තිබුණු කොන්ත්‍රාත් එක අවලංගු කරලා බිලියන 3.5ට දුන්නේ කිලෝමීටරයක්. බිලියනයක් වැඩියෙන් දීලා තියෙනවා. හොයන්න ඕනේ බිලියනේ කවුද ගත්තේ කියලා. සම්පූර්ණ දූෂණයක් කියලා දේ. එතකොට කිරියල් ඇමතිතුමත් හිටිය ඇමතිතුම හැටියට ඔබතුමා ඇත්තටම ලැජ්ජා වෙන්න ඔබතුමා එහේ ඇමතිතුම හැටියට මේකේ වැඩ කටයුතු අවසන් කරන්න නොලැබීම